ආයුබෝවන් රූපවාහිනී ප්‍රවෘත්ති මම අංජනා ලියනාරච්චි මම සම්පත්දෑවංශ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ ශ්‍රී ලංකාවේ සීනි කර්මාන්තයෙන් නැංවීමට උගන්ඩා රජයේ පූර්ණ සහය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට එල්ල වූ කොටි ප්‍රහාරයට වසර 28යි යලි රට ත්‍රස්තවාදයට ඇද දමන කුමන්ත්‍රණකරුවන්ට හසු නොවන්නේයි වෘත්තීය සමිති නායකයෝ ජනතාවගේ නිල්ලති යෝජිත වැඩවර්ජනයට වෘත්තීය සමිති රැසක විරෝධය මන්නාරම මඩු දක්වා දුම්රිය ධාවනයේ යලි ආරම්භේ අමරිකාව පකිස්තානයේ ස්වෛරීත්වයට ගරු කළ යුතු බව නවාස් ෂරිෆ් පවසයි ශ්‍රී ලංකාවේ සීනි කර්මාන්තය නැංවීමට අවශ්‍ය ඕනෑම සහයක් ලබා දෙන බව උගන්ඩා රාජ්‍ය පවසයි. ලුගාසෙහි පිහිටි උගන්ඩා සීනි සංස්ථාව නිරීක්ෂණයේ යෙදුණු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරට රාජ්‍ය විදේශ අමාත්‍ය හෙන්රි ඔකලෝ මහතා මේ බව ප්‍රකාශ කළේය. මේ ඒ පිළිබඳ වාර්තාව උගන්ඩාවේ කම්පාලාහි සිටින මොහාන් කරුණාරත්නගෙන්. උගන්ඩාවේ කම්පාලාහි සිට කිලෝමීටර් 48ක් දුරින් ඇති ලුගාසි නගරයේ පිහිටි උගන්ඩා සීනි සංස්ථාව ඊයේ සවස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. මෙය උගන්ඩාවේ තෙවන විශාලතම සීනි නිෂ්පාදන ආයතනය ලෙස සැලකෙනවා. මෙහි වාර්ෂික සීනි නිෂ්පාදනය මෙට්‍රික් ටන් 60,000ක් වන අතර එය සමස්ත සීනි අවශ්‍යතාවයෙන් 20%ක්. එක් ආයතනයක් තුළ වැඩිම පිරිසක් සේවයේ නිරත උගන්ඩාවේ විශාලතම නිෂ්පාදන ආයතනය ලෙසද මෙය සැලකෙනවා. ඉහළ ගුණාත්මක බවකින් සහ සෞඛ්‍යයට හිතකර අන්දමින් උක්වගාවේ සිට සීනි නිෂ්පාදනය කර බෙදාහැරීම දක්වා වූ සියලු අංශ මෙහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. ලංකාවේ සීනි නිෂ්පාදනය ප්‍රවර්ධනයට ජනාධිපතිතුමාගෙන යන වැඩපිළිවෙල ඇගයීමට ලක් කළ උගන්ඩා රාජ්‍ය විදේශ අමාත්‍ය හෙන්රි ඔකලෝ මහතා ඊට සිය රජයේ සහය ඕනෑම අවස්ථාවක ලබා දෙන බව සඳහන් කළා. මෙහි ප්‍රථම නිෂ්පාදන හිමිකරුවන් වන මෙතා සමූහ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේද මෙහිදී ජනාධිපතිතුමන් හමු වුණා. උගන්ඩාවේ ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමට අවශ්‍ය පුහුණුකරුවන් ලබා දීමට ක්‍රියා කරන බව ජනාධිපතිතුමා ඊයේ සඳහන් කළා. එරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ජනාධිපතිතුමන්ගෙන් කළ විශේෂ ඉල්ලීමකට ක්ෂණිකව පිළිතුරු ලබා දෙමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. ක්‍රිකට් ක්‍රීඩාව සිය රට තුළ ප්‍රචලිත කිරීමට දක්වන උත්සාහය අගය කළ ජනාධිපතිතුමා ඊට අවශ්‍ය ඇඟලුම් කටල රසක්ද මෙහිදී බෙදා දෙනු ලැබුවා. වයස්කාණ්ඩ වශයෙන් ක්‍රිකට් පුහුණු වීම කටයුතු සිදු කරන ආකාරය ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට මෙහිදී ලක් කරනු අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග පිළිසඳරකද නිරත වුණා. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් විදේශ කටයුතු අධීක්ෂණ මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහතුරුන් සමග එරට අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද මේ අවස්ථාවන්ට එක් වුණා. පොදු රාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන තෙදින සමුළුව උගන්ඩාවේ කම්පාලාහිදී අද රාත්‍රී 8:30ට ආරම්භීමට නියමිතව තිබෙනවා. රටවල් 40ක් නියෝජනය කරමින් නියෝජිතයන් 160කට අධික පිරිසක් ඊට සහභාගී වීමට නියමිත අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් සමුළුවෙන් අනතුරුව පොදු රාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සමුළුවේ සභාපතිවරයා සමග ද්විපාක්ෂික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා. මම මොහාන් කරුණාරත්න උගන්ඩාවේ කම්පාලාහි සිට. උතුරු දුම්රිය මාර්ගයේ මැදවච්චිය සිට මඩු දක්වා කොටස විවෘත කෙරේ. දශක දෙකකට පමණ පසු මඩු ප්‍රදේශයේ ජනතාවට දැන් දුම්රිය ගමන් පහසුව හිමිව තිබේ. උතුරු දුම්රිය මාර්ගයේ මැදවච්චියේ සිට තලයිමන්නාරම දක්වා දුර කිලෝමීටර් 106කි. කොළඹ කොටුව සහ තලයිමන්නාරම අතර දුම්රිය සේවය 1914 වර්ෂයේදී ආරම්භ කෙරිණ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර භාණ්ඩ සහ මගී ප්‍රවාහන සේවාවක් ලෙසද මෙය භාවිත කර තිබේ. අතීතයේ මඩු වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට මෙය පහසු ප්‍රවාහන සේවාවක් වේ. කොටි ත්‍රස්තවාදී හෝ 90 දශකයේ මුල් භාගයේදී උතුරු දුම්රිය මාර්ගය විනාශ කළහ. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු දුම්රිය මාර්ගයේ යළි ඉදිකිරීමට රජය පියවර ගත්තේය. තලයිමන්නාරම දක්වා වන මෙහි ඉදිකිරීම 2011 මාර්තු 27 වැනි දින ආරම්භ කෙරේ. අමරිකානු ඩොලර් කෝටි 23ක් මීට වැය කෙරේ. අද විවෘත කෙරෙනු මැදවච්චිය සිට මඩු දක්වා කොටසේ දුර කිලෝමීටර් 43කි. ඉන්දියාවේ ඒකෝන් සමාගම ඉදිකිරීම් භාරව ක්‍රියා කළේය. වැයකරන මුදල අමරිකානු ඩොලර් කෝටි 8කට අධිකය. පාලම් සහ බෝකු 79ක් යළි ඉදිකෙරේ. ප්‍රථම දුම්රිය අද උදේ 9:48ට අනුරාධපුර දුම්රිය ස්ථානයේ ගමන් ඇරඹේ. Thank you.
එය උදේ 10:48ට මඩදුම්රිය ස්ථානයේ ළඟාවි. මේක ගෝචි පාරයක් විවෘත කිරීමක් පමණක් නෙවෙයි, තික්නල් කඩු හිටවපු එකක් පමණක් නෙවෙයි, මේක මුළු ලංකාවම, මේ මුළු ලංකාව ජීවත් වෙන අයට නිදහස, සමෘද්ධිය හා සංවර්ධනය ගෙනීමක් තමයි මේක කරලා තියෙන්නේ. පසුගිය අවුරුදු 3 තුල මේ ලංකාවට ආපු සියලු විදේශ ණය ආධාර 85%ක්ම වියදම් කරේ උතුරු පළාතට කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕන. ලබන අගෝස්තු මාසයේ මඩු වන්දනා සමය අරඹේ. වන්දනාකරුවන්ට දුම්රියෙන් එහි යාමේ පහසුකම් දැන් උදා වී තිබේ. ඒ සඳහා විශේෂ දුම්රිය යෙදවීමට නියමිතයි. මේ අතර ඕමන්ත සිට කංකසන්තුරේ දක්වා දුම්රිය මාර්ගයේ ඉදිකිරීම 2014 ජූනි මාස අවසන් කරන බව පවසා. කුමාර වෙල්ගම, ඩග්ලස් දේවානන්ද, රුෂාද් බදියුදීන්, දුමින්ද දිසානායක නමාත්‍යවරුද, උතුරු පළාත් ආණ්ඩුකාර ජිය චන්ද්‍රසිරි, ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකුම සැරිස් අශෝක් කේතී. අනුරාධපුරයේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පරිශ්‍රයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට වසර 28ක් පිරේ. 1985 මැයි 14 වෙනිදා කළ ප්‍රහාරයෙන් භික්ෂූන් වහන්සේ සහ උවැසියන් ඇතුළු 146 දෙනෙක් මිය ගියහ. විල්පත්තුව ජාතික උද්‍යානය ඔස්සේ පැමිණි කොටි ත්‍රස්තවාදීන් පුත්තලම ඩිපෝට අයත් බස් රථයක් පැහැරගෙන අනුරාධපුර ප්‍රධාන බස් නැවතුම් පොළ වෙත පැමිණ තිබේ. බසෙන් බිමට බැසගත් ත්‍රස්තවාදීන් ඉවක් බවක් නැතිව කළ වෙඩිතැබීම්වලින් නගරයේ සිටි සාමාන්‍ය වැසියෝ විශාල පිරිසක් මිය ගියහ. අනතුරුව පූජා නගරයට ඇතුළු වූ ත්‍රස්තවාදී හෝ ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ සිටි උවැසියන්ට වෙඩි තැබූහ. එෙහිදී තවත් පිරිසක් මිය ගියහ. ම්ලේච්ඡ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 100කට ආසන්නය. ජයශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ සදහැවතුන්ගේ රුධිරයෙන් තෙත් විය. ලෝක ඉතිහාසයේ පූජා භූමියක් රුධිරයෙන් නැහැවි ගිය පළමු අවස්ථාව මේ ලෙස ඉතිහාසයට එක් විය. එවකට ශ්‍රී ලංකාවේ සිදු වූ බිහිසුණුම සමූහ ඝාතනයද මේ විය. LTTE ත්‍රස්තවාදීන් 30 වසරක කාලය තුළ විවිධ ආගම්වලට අත් සිද්ධස්ථාන 10කට පමණ ප්‍රහාර එල්ල කර තිබේ. සිව් වසරකට පෙර පරාජය කරනු ලැබුවේ මෙවැනි ම්ලේච්ඡ ත්‍රස්තවාදී සංවිධානයකි. ප්‍රහාරයට අනදුන් කොටි නායකයෙකු වූ පරිදි නැමැත්තා ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී ප්‍රංශවේදී වෙඩි තබා මරා දැමින කොටි ත්‍රස්තවාදී පරාජය කළද ත්‍රස්තවාදී න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරමින් රටා ස්ථාවර කිරීමට ඇතැම් පිරිස් ක්‍රියා කරමින් සිටින බව මහාචාර්ය නලින්ද සිල්වා මහතා පවසයි. එදා ශ්‍රී මහා බෝධීන් වහන්සේට පාර දීමට කොටි ත්‍රස්තවාදීන් පෙළඹ වූ ඕන් පිටිපස්සේ හිටපු ඒ සියලු සංවිධාන තානාපති කාර්යාලයද රාජ්‍ය නෝන සංවිධානද අදත් මේ සම්බන්ධයෙන් ඉන්නවා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ සියල්ල කරන්නේ කවුරුන් වෙනුවෙන්ද, කවුරුන් විසින්ද කරන්නේ. මේ රටේ රාජ්‍ය අස්ථායි කිරීම තමයි මේ අයට අවශ්‍ය කරලා තියෙන කාරණය. රට අස්ථාවර කිරීමේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට එරෙහි පාගමනක් කොළඹදී හෙට පැවැත්වේ. වෘත්තිය සමිතිය ඒකාබද්ධ බලමණ්ඩලය එය සංවිධාන කරයි. පාගමන ලේකවුස ආයතනයේ අභියසින් නැරඹේ. මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් කොළඹදී අද පැවැත්වෙන. කොටුව, මරදාන දුම්රිය පළාසල, පිටකොටුව බස් නැවතුම්පොළ සහ නරහෙන් පිට කම්කරු මහලේ කම්කරුවල අසලදී අත්පත්‍රිකා බෙදා හැරින. යුක්ති උදෙසා වූ ජනතා ව්‍යාපාරය සංවිධාන කළ මාධ්‍ය හමුවක් අද පැවැත්වෙන. සංවර්ධනය කරා ගමන් කරමින් තිබෙන රට හස්ථාවර කිරීමේ කුමන්ත්‍රණ විවිධ ස්වරූපයෙන් ක්‍රියාත්මක බව එහි මධ්‍යම කාරක සභිකේ සමරසිංහ මහතා පැවසීය. කුමන්ත්‍රණකාරී බලවේගයක්, ඊළඟට දේශද්‍රෝහී රාජ්‍ය නවන සංවිධාන, ඒක වෙනත් නම් වලින් පෙනී සිටින විවිධ සංවිධාන මේ පිටිපස්සේ ඉන්නවා. එනිසා අපි ඉතා පැහැදිලි වගකීමෙන් කියන මේක කුමන්ත්‍රණයක්. මේ කුමන්ත්‍රණය කුමක් කරබයාද? වසර 30ක යුද්ධය පරාජය කළාට පස්සේ වසර 4ක් ඇතුළත දීර්ඝ පාගමනක් යන ජනතාවාදී රජය තමුන්නාසල කවුරුත් දන මුළු රටම මල්වැඩි පත්තුකරන්න සූදානම් කරන්න ඕන මොහොතක් විජයග්‍රහණේ ජයග්‍රාහී විරුවන්ගේ දිනේ සමරන මොහොත 18. මේ කුමන්ත්‍රණයේ කරමුණ තමයි මේක කඩාකප්පල් කරලා මේකේ තියෙන වටිනාකම අඩු කරලා ජනතාවට වෙනත් ආකල්පයක් ඇති කරන්න මේක ජනතා විරෝධී ආණ්ඩුවක් මේ තියෙන්නේ කියලා. එනිසා අපි ඉතා පැහැදිලි වගකීමෙන් කියන මේක කුමන්ත්‍රණයක්. කුමන්ත්‍රණ පිටපස සිටින්නේ රාජ්‍ය නවන සංවිධාන සහ ඇතැම් දේශපාලන පක්ෂ බව කථිකාචාර්ය නෙම්සිරි ජයතිලක මහතා ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ NGO නඩේ මේ තුන්ගොල්ලෝ තමයි මේ ප්‍රධාන නළුව මේකේ. මේගොල්ලන්ට ඕනේ අර රට රජයේ අස්ථාවර කිරීමේ ක්‍රියාදාමය ගෙනියන්න. මේ ඊනියා
පාගමන් හා වර්ජන රැල්ල මේකට අපි විරුද්ධ වෙමු. රට අස්ථාවර කිරීමේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට එරෙහිව පැවැත්වෙන පාගමනට සහභාගි වන්නයි වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. අපිත් එදාට මහා පාගමන සූදානම් කරලා තියෙන ලේක් හවුස් වටරවුමේ සිට මේ රටට ආදර කරන ජනතාව වෙනුවෙන් මේ 21 වන දින පැවැත්වීමට නියමිත වැඩවර්ජනයට වෘත්තීය සමිති රැසක් දැඩි විරෝධය පළ කරයි. රට අස්ථාවර කෙරෙන කිසිදු විරෝධතාවයකට සහභාගි නොවන බවද ඔවුහු කියා සිටිති. ජුලිවර්ජකයන්ගේ ඒකාබද්ධ සංවිධානයේද වැඩවර්ජනයට විරෝධය පළ කරයි. වත්මන් රජයේ ත්‍රස්තවාදයෙන් නිමා කර සියලු ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි රටක් බිහි කර තිබේ. විපක්ෂ උත්සාහ දරන්නේ අහිංසක කම්කරුවන් බිල්ලටදී පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමටයි. ඊට හසු නොවන්නේ ජුලිවර්ජකයන්ගේ ඒකාබද්ධ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි. 21 වෙනි දින පැවැත්වීමට නියමිත වැඩවර්ජනයට බලවත් විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර සංගමය පවසයි. මෙය රට අස්ථාවර කිරීමේ උත්සාහයක් බවද එම සංගමය කියා සිටී. විපක්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනය ජනතාව අපහසුතාවට පත් කරන්නක් බව ජනසිත පෙරමුණ පක්ෂය පවසයි. ජනාධිපතිතුමා විදුලි බිලට සහනයක් ලබා දී තිබේ. එම නිසා වැඩවර්ජනයට තම පක්ෂය සහය නොදක්වන බව පක්ෂයේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ ශීලවර්ධන හිමියෝ පවසති. ලබන 21 වෙනි දින කිසිදු වැඩවර්ජනයකට සහභාගි නොවන බව පෞද්ගලික බස් සංගම් රැසක් කියා සිටී. බංකොලොත් වෘත්තීය සමිති කිහිපයක් එක්ව සිදු කිරීමට යන වැඩවර්ජනය හෙළා දකින බවද සංගම් නියෝජිතයෝ පවසති. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරෙන වැඩවර්ජනයට තමන් සහය දෙන බවට ඉංග්‍රීසි පුවත්පතක පළවී ඇති ප්‍රවෘත්තිය අසත්‍යක් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකි මහතා පවසයි. අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයේ එවැන්නක් සඳහන් කර නොතිබුණු බවද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කියා සිටී. ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කළ විදුලි ගාස්තු සහනය ඉකුත් අප්‍රේල් මාස 20 වෙනි දින සිට ක්‍රියාත්මකයි. ජනගහනයෙන් 50%කට පමණ සහනය හිමිවේ. විදුලිය ඒකක 60 දක්වා කිසිදු මිල වැඩිවීමක් සිදු නොවේ. ඒකක 30 දක්වා මාසකට අය කියන රුපියල් 142.50 මුදලටම ඔවුන්ට ඉදිරියටත් විදුලිය සැපේ. ඒකක 31 සිට 60 දක්වා විදුලිය පාරිභෝජනය කරන්නන්ගෙන් අය කරන රුපියල් 371.85 ගාස්තුවද වෙනස් නොවේ. ඒකක 61 සිට 180 දක්වා විදුලිය පාරිභෝගිකයන්ගේ ගාස්තුද 10%-12% අතර ප්‍රමාණයකින් අඩු කිරීමට විදුලි බල මණ්ඩලය පියවරගෙන තිබේ. ඒකක 91 මුවා භාවිත කරන්නන්ට ඇතැම් මාසවල ඒකක 95ට නිවැරදි සංඛ්‍යාවක් භාවිත කළහොත් එම සංඛ්‍යාව ඒකක 90 මිලටම බිල්පත් සකසනු ලැබේ. ඒකක 180 දක්වා භාවිත කරන විදුලිය වෙනුවෙන් ඉන්ධන ගැලපුම් ගාස්තුව 25%කින් අඩු කර ඇත. අනෙකුත් කාණ්ඩ සඳහා ඉන්ධන ගැලපුම් ගාස්තුව 10%-5% ප්‍රමාණවලින් අඩු කර තිබේ. ඇතැම් පිරිස් විදුලිය ගාස්තු සංශෝධනයට එරෙහිව විරෝධය පළ කළද බහුතර ජනතාව ග්‍රාමීය ප්‍රදේශවලට විදුලිය ලබා දීම කෙරෙහි සතුට පළ කරති. අරණ්ඩකින් ලැබිය යුතු උපරිම ඵලය අපට දැනට තියෙනවා. සත්තුන්ගෙන් උනත් අපිට හිරි හැරයන් නැ කරදරයන් නැ ලයිට් තියෙනවාගෙන් හරි තන්තෝසයි අපිට ලයිට් ලැබුණ එක. මෙරගල ගමට තාම අඩුපාඩුවක් තිබිච්ච විදුලි බලය අධිකාර ජනාධිපතිතුමා විසින් මේ ගම්වාසීන්ට ලබා දුන්නා. ඒට ගොඩක්ම අපි ජන අධිකාර ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ අපිට කරන්ට් එක හම්බ වෙනවා. අපි ඉතින් අදයි ඉඳලා නෙමෙයි බලා හිටියේ කරන්ට් එක එනකන්. හරිම තන්තෝසයි මේ කරන්ට් එක නම් මේ දැන් කුප්පිලාම්පේනේ අපි ඉගෙන ගත්තේ. දැන් අපේ ළමයිත් ඉතින් ගොඩාක් හොඳයි. ශ්‍රී ලංකාවේ විදුලි බල උත්පාදනය නැංවීමට පූර්ණ සහය දෙන බව ජපානය පවසයි. අමාත්‍ය පවිත්‍රාදේවි වන්‍යාරච්චි මහත්මිය හා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති නොබුහිතෝ හොබෝ මහතා අතර පැවති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කෙරිණා. හමුව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේදී අද සිදුවිය. ඉදිරියේදී රට මුහුණ දිය හැකි බලශක්ති අර්බුදය ගැන සාකච්ඡා කෙරිණා. අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී වූ පිරිසක්ද මීට එක්වූහ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පකිස්තාන මහමැතිවරණයෙන් ජය ලැබූ නවාස් ෂරිෆ් මහතාට සුබ පැතුම් පිරිනමයි. උගන්ඩාවේ නිලචාරිකාවක නිරත ජනාධිපතිතුමා නවාස් ෂරිෆ් මහතාට දුරකථනයෙන් සුබ පැතූ බව ජනාධිපති ප්‍රකාශක මොහන් සමරනායක මහතා පවසයි. නවාස් ෂරිෆ් මහතාගේ නායකත්වයෙන් යුත් මුස්ලිම් ලීගයට පාර්ලිමේන්තුවේ ආසන 125 ඉක්ම වූ පැහැදිලි බහුතරයක් ලැබී ඇත.
ප්‍රදේශ රැසකට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය පහව යමින් පවතී. එහෙත් දිවයින වටා මුහුදු ප්‍රදේශ ධීවර හා නාවික කටයුතු සඳහා සුදුසු නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අයහපත් කාලගුණේ බලපෑමෙන් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 2 දෙනෙකු අතුරුදහන් වැට. මරණ 4ක් වාර්තා වූයේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙනි. පවුල් 774ක් පීඩාවට පත්ව ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසයි. නිවාස 18ක් විනාශ වී ඇත. තවත් 500කට අර්ධහානි සිදු විය. විපතට පත් වූවන්ට සහන සැලසීමට පියවරගෙන තිබේ. පැටන් දික්කොය සාමිමලේ දලවසලේ හා කොටගල ප්‍රදේශවලට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල විය. පැටන් ගාමිණීපුර හා දන්දාර් ප්‍රදේශවලට සහ වැලියෝ වතුයායේ නිවාස රැසකට පස්කඳු කඩා වැටීමෙන් හා ජල ගැල්මෙන් හානි සිදු විය. කොත්මලේ ජලාශය තවදුරටත් වහන්දමයි. කළුගඟ සහ වේගඟේ ජලමට්ටම් ඉහළ යාමෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 5ක පවුල් 300ක් පීඩාවට පත් වී සිටි රත්නපුර පැල්බඩුල්ල ඇලපාත සහ ඕපනාවත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට වර්ෂාවෙන් බලපෑම් ඇති විය. පීඩාවට පත් පවුල් වලට පිසු ආහාර ලබා දෙන ලෙස රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර මහතා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ. පැටන් ප්‍රදේශයට අධික වැසි ලැබීම නිසා කැලණිගඟේ ජලමට්ටම ඉහළ ගොස් තිබේ. එහෙත් ගං වතුර අවදානමක් නැතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මානව පරිණාමයේ මධ්‍ය ශිලා යුගයට අයත් බව අනුමාන කළ හැකි පුරාවිද්‍යාත්මක සාක්ෂි රැසක් කූරගල කැණීම්වලදී සොයාගැනේ. මෙවැනි පුරාවිද්‍යාත්මක තොරතුරු ආසියාවේ වෙනත් ස්ථානයකින් හමු නොවූ බව ආචාර්ය සිරාන් දැරණියගල මහතා පවසයි. ඊයේ කූරගල කැණීම් නිරීක්ෂණය කළ දැරණියගල මහතා මේ බව කියා සිටියේය. කූරගල ලෙන් ගුහා පර්වත සංකීර්ණයේ හෙක්ටයාර 20ක පමණ භූමියක පිහිටා තිබේ. ගල්ලෙන් කටාරම් ලෙන් ගුහා මෙන්න අක්ෂර සහිත සෙල්ලිපිහා බෞද්ධාරාම නටබු රසක් මෙහි දැකගත හැකිය. මෙහි එක් කොටසක් වීලි කලාපීය පාරිසරික ලක්ෂණ වලින් සමන්විතය. අනෙක් කොටස තෙක් කලාපීය ලක්ෂණ පෙන්නුම් කරයි. මේ ප්‍රාත් ඓතිහාසික යුගයේදී මහා පරිමාණ මානව ජනාවාසයක් පැවති බව මෙතෙක් කළ පරීක්ෂණ වලින් හෙළිවී ඇතැයිද පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා අතහසයි. පසුගිය අප්‍රේල් 25 දින කූරගල පරිශ්‍රය පුරාවිද්‍යා ක්‍රමය ආරම්භ කෙරෙන පසුගිය 6 වැනි දින එහිදී ප්‍රථම වරට ආදිමානව ඇටසැකිල්ලක කොටස් හමු විය. මේට අමතරව බලංගොඩ මානවයන් භාවිතා කළ ගල් ආයුධ සහ විවිධ සත්ව අවශේෂද මුහුදු සත්ව කොටස් ඇතුළු මානව අවශේෂ රැසක් ගැනීම්වලදී සොයාගැනින. එවා ශ්‍රී ලංකාවේ ප්‍රාත් ඓතිහාසික ගැනීම් භූමිකින් ප්‍රථම වරට හමු වූ පොසිල බව පුරා විද්‍යාඥයෝ පවසති. මුළු ඉන්දියාවේම මෙවැනි වැඩගත් ප්‍රාග් ඓතිහාසික මානවයන්ගේ ස්ථාන ලැබිලා නැහැ. කතරද අපේ පයින්ලෙනේ පටන් අවුරුදු 34000 පැරණි පයින්ලෙන. අර ලංකාවේ යකින් ඉහළම මට්ටමේ ඉන්නේ ලෝක දැන් ලෝක ප්‍රසිද්ධ ලංකාව මේ ප්‍රගතිස මේ පරිශ්‍රම වලට. ආරක්ෂිත ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මග පෙන්වීමෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙන්ද දිසානායක මහතාගේ අධීක්ෂණයෙන් කුරුගල ලෙන් පරිශ්‍රය කැණීම් සිදු කෙරේ. ඒ සමගම අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත් වෙනවා. මේ නම් ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 10ට බලාපොරොත්තු වන්න. ආයුබෝවන්.